බැපපුතය අයිවං අපි නැමතත් අද දවසේ හමුවෙනවා අලුත් පාඩමක් එක්ක පුතාලා අපි සාකච්ඡා කරා මීට පෙර දහයශ්‍රේණී පලයිනි පාඩම සසාධවෙනි පාඩම. මූලාශ්‍රපාඩම අප සාකච්ඡා කළලා එක ප්‍රශ්නොත්තර අපි කතා කර ඉලන්න පුතේ අපි අධ්‍යේනය කළ දහයශේයේ දෙවෙනි පාඩම ජනාවාස පාඩම ඉට පස් ඉතාම ක්‍රමාණුකූලෝ දැන් අපි අනවා දහයශ්‍රේණී ඉළඟ පාඩම තුංගිනි පාඩම. පුතාල දන්නව කවුරුත් දහශ්‍රේණයේ විශය මාලාව තමයි අපිට සාමාන්‍ය පෙළ විභාගේයේදී ඉතාම තීරනාත්්‍රක විශේ මලාවට පත්වෙෙන්නේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට උත්තල ියාන ලැබෙන්නේ අපිට දහයස්ශ්‍රණයේ විශයකොටස් වලින් පිනිසා මේ අවුරුද්ධේ අපසාමාන්‍ය පෙළිවිවාාගලිය න අපේ දරුවන්ටත් ඒවාගේම ලබන අවුරුද්දේ අප සාමාන්‍ය පෙළි භාග සඳහා පෙනී සිටින අලුතින් දහයස්ේණයටට අපපු දරුවන්ටත් ඒවාගේම දැන්ගේ කොලාහශේණයේ මේ වුදදුධ දෙසම්බරලන දරුවන්ටත් මේ පාඩම් මාලාව අතිශයම වැදගත්යෙන. දැම්පුතේ අපි මේ පාඩමේදී දහශයනි තුගලි පාඩමේදී අපි අධ්‍යනය කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වෝ පිළිබඳ. දැම්පුතාරට සාමානයෙන් ඉතාම පැහැලි වෙන කාරණමත්තමයි අපේ පාඩම්මාලාවල්වල ගොඩක් පැරණ ඉතිහාසය. පැරණ ඉතිහාසය අධ්‍යනය කරන කොඩස තමයි දහශනය. තුර නූත්‍ර නිඉතිහාස ගොඩක්ම අපට ඉරගන්න ලැබෙන්න්නේ කොළ හසනයේේද. තු පැරණ ඉතිහාසේ ප්‍රාග යිතිහාසක යග ගැ. රඟට දේශපාන බල මුල්ලවස්ථා පිළිබඳව ඉරඟට යුරෝපේති වන පුොරුණුද ක්‍රියාවලිය ඒවගේ ගොඩක් ඒ පැණිකාලය වෙච්ච සිදුවීම් අපි අධ්‍යනය කරන්නේ දහය ශ්‍රේ යේද. ඉටවස කොහසේටහම අපට තියෙන ගොඩක් නූතනිති හාස හා සම්බධ පානන්තම ගොඩක් තියන්නේ අපි බ්‍රතාානය බලය තහවරුවියම් පිළිබඳ ඉරඟට බ්‍රිතාන පාලනය ප්‍රතිඵල නිදහසින් පසු ශ්‍රී ලංකාව ඒ වගේම ලෝකම හා සංග්‍රහම ඒ වගේ ගොඩක් පානන් ගත්තහම එකකලාහශේනිද අපිගෙන ගන්නේ නූත තිහාසි හා සම්බඳ පාන. ඒවගේ අපි මේ පාඩන් කොටස් දෙකින් දහයශ්‍රහ එකකුලාහසයනීමේ සිිබස් දෙකින්. අපි ගොඩක්ව විශය කොටස් අතින් පැරණ ඉතිහාසි කරගන්න අවුරුද්ධ තමයි දයසයනි. නිසා අපි වැඩි අවධනයක්යමු කළ විෂයකරුණුගෙහි වැඩි නැඹුරුවක් ඇතිව අපිට මේ දහයිපන්තියේ පාඩන්ටි කරගන්න වෙන. අපි දැන් දහයිපන්තියපුතේ අධ්‍යනය කරගෙන යන පාඩම් මාලාාව අපි අද දවස සාකච්ඡා කරනවා දහල්සයන්ට අදාළ දේශපාන බලය විකාශනවීම කියන පාඩම දේශපාන බලය විකාශනවීම ඉතාම වැදගත් පාඩමක් මේක ගොඩක් සාමාන්‍ය පෙ විවාාගේට ප්‍රශ්න ගණනාවක් එ පාඩමක්තයැතුතේ දේශපාන බල විශනයවීම පාඩම කටි ප්‍ර් විියහගත ප්‍රශ්න අපි මේ පාඩම තුරින් ගොඩනගනම ඒනිසා ගොඩක්ම පුතාට වැදගත්වෙනෝ මේ පාඩම. ඉතින් අපි දේශපාන බලය විකාශනවීම කියන කාරණාව කුමක් දෙයන්න පිළිබඳව වදහක් මුලින් ඇතිි කරගන්න ඕන ඕනම දෙයක් පුතේ මේ විකාශනය වීම තුළ සිද්ධ වෙන්න විකාශනයක් කියර කියන්නේ මක් වෙනස් සෙමින් ඉදිරිට ගලායාමක්න වෙනස් එෙමින් ඉදිරියට ගමන් කිරීම තමයි අපි විකාශනය කර කියන්නේ නිසා දේශපාලන බලය විකාශනය පාරුවෙන් අපි මේකෙත් ඉගෙන ගන්න ශ්‍රී ලංකාවේ දේශපාල බලය විකාශනන ආකාරය. දැන් එතනද අපි ප්‍රධාන අවදි දෙක් පිරිබඳ වධානයමු කරන ප්‍රධාන අවදි දෙකක්. එකක් තමයි පුතේ පූර් රාජ්‍ය සමය. ර් රාජ්‍ය සමය දැන් රාජජත්ේ රටක ගොඩනැගීමට පෙරකාලය රාජත්තේ රටක ගොඩ නැගීමට පෙර අවදිය අපි කියන මොන යොගගේද පුර්ුව රාජ්‍ය සමය එතකොට රජකම කියන තනතුර එකසැරේ අපේ රටවල හැදුනේ නෑ. රජකමේ තුර කැ ගඩ ු නෑන ොහ ට මිනිස්ු විල්ල සර රජකම ප හිටවල ලංකාවේ ඉතිහාස ඉස්සරටාව නෑන එක අපි දන්න. රජ්‍යත්්‍යය කියන තනතුරපුතේ ක්‍රමක් ක්‍රමීන් තමයි වර්ධනය වෙලා ඉදිරියටාවේ පු තාල ගෙනනගෙන තියනයි ගෝත්‍රික සමාජ පිළිබඳ. ඒ ගෝත්‍රික ජන සමාජවල හිටපු මිනිස්සු ක්‍රමීින්න් තමයි දියුණුුවෙන් ක්‍රමින් දියුණු වෙලා නෝත්‍ර සමාජ කර ගමන් ගත්ත. අපේ ජනවාස පාඩමේද අප ඉගෙන ගත්තා ජනවාස පානමුතුරලත් අපි ගෙන ගත්තා ජනවාස පාඩමේදී ප්‍රාග්ගයිතිහාසික යුගගේ පිළිබඳ. එතන අපි කතාකරේ ප්‍රාග්යිතිහාසික යුගයේ හිටපු මානවයා පූර්වයිතිහාසික යුගෙ පසු කල්ල ල්ල යිතිහාක යුගටාවඒ මේ දක්වා ඊට පස එක බන් කරා එතර සිද්ධ වනේ දිගුකාලන ක්‍රියාවලිය එනිසා දේශපාන බල විකාශනවීමත් අපි කතා කරනවා අවධ දෙකක් එකක් තමයි රාජජත්වය බිහිවීමට පෙර ඒ පැරණ යුගයේ පිළිබඳව ඉට පස්ස අපි කතා කරනවා රාජත්තය ගොඩනගීමෙන් පස්සේ ක්‍රමක්‍රමේ කොහමද මේ රාජත්වය විකාශනය වුණේ ඉදිරියට ආවේ කියනක පිබඳව අප කතා කර මේ පානමේද අධාන යොමු කරන බැදගත්ම විසේ කොටස් කහිපයක්තය මෙ තියෙන්නේ එකක්ටම ඇපුතේ පූර් රාජ සමය රාජත්‍යය බිහිවීමට පෙරාවදියගෙන පිතා කරනවා. ඒවගේම රාජත්්‍යවය වර්ධනය රාජත්‍යය වර්ධනය සිදුව ආකාරය එහිද අපි කතා කරන පපුතේ රාජත්‍යය කොමද ගොරනගෙන්නේ එය වර්ධනය වන ආකාරය පිළිබඳව. ඊළඟට රාජත්්‍යය හා රාජත්‍යය බෙහිවුණට පස්සේ රජවරයා කියන මොන වගේ. කෙනෙද හුට තිබුණු වගීමනවද ජනතරජුගින් බලාපුරොත්තු ේමනවාවද රාජත්‍යයහා බැදිරයා ගොඩන එකුණු සංකල්ප නොවද අපි ඔගැෙන සාකච්ඡා කරන. එ රාජුරුමේ හිමියුණු ආකාරය මේ පානමේී බලන. පියපපුතු රමයන වනේ රාජුරුමය ලැබෙන සහෝදරයගෙන් සහෝදරට ආදි වශයෙන් රාජුරම ලබුණු ආකාරය අපි කතා කරන. ඒවගේ පුතේ මුල්කාලන රාජත්‍රය ශ්‍රී ලංකාවේ මුල්ියුගේ තිබුණු ාජ ත්‍රය පළිබඳව හිද අපි අද්‍යනය කරු. දැම් මේ පානම අපි දේශපාන බලය විකාශනවීම මාතුකාවට අදාළ. මුල්ම කොටස්සමය මුලිම කතා කරන්න. පුතාල් දන්න තියන මේ මුල්ම වස්ථාව ලංකාවේ දේශපාන බලය ගොනගීම හා සම්බාද මුල්මවස්තාව කියන්නේ. ඉතාම රාජ්‍යත්ත්‍ය ගොන්නගීල නොතිබුණු ජන සමහජය තුළ ඉතාම ප්‍රාථමික තත්ත්වයක් තිබුණු අවදිය විශේෂයෙන්ම පූර්ව රාජ්‍ය සමය දේශපාලන බලේ අපේ රටවල්ු බෙ බෙදී ගොස් තිබුණා ඒක අපි කර පුතේ විමත් දෙගත් වෙලා තිබුණා ඒක පොඩක් නැත ොඩක් පුතාල පහැලිරගන්නන්නේ එක හොඳයි ඒකඇන්නේ දැන් සහමේ රාජතවය බෙහිවුණු හමපුතේ රජුවටා බලය එකතු වෙන ඕනේ තැන් රජුවටා බලයඒ රශිය වන රජත්‍යය ගොරනගීමත් සමඟ ාජත්ත ගොඩනගීමත් සමඟ රජුවටා බලය ඒකරාශී වෙනවා. හැබැයි රාජජත්්‍යය ගොඩනගල ඉදිරියටට වර්ධනයවද්දිතමයි පතේ රජවට බලය එහම ඒකරශී වෙන් හැබයි රාජත්්‍ය ගොඩනැගීමට පැරතිබුණේ බලය විමත් දෙගත වෙලා බලය විමත් දෙගත ලා විමත් දෙගත වෙලා කියැන පපුතති ෙදලැගිහිල්ලා එකන්නේ අතීතියේ තිබුණා අපේ රටවල්වල ගෘහපති ගමික පරුමක වගේ තන තුරුණේ අප ඒවා හල තියනවා දැන් එහම ඇතැි ගත්තොත් ඔවනමදකපුතේ විමධ ගවීම කියලා කියන්නේ බෙදී පැවතීම. බෙදිල ගොස්තියෙන්. පස්ස තමයි රජවට ක්‍රමයම් බලය ඒ රාශීවෙන් රජකමක් කියන තනතුර ගොඩනගීමත් සමග තමයි රජවටා බලය ඒක රාශීවෙන්. දැන් අපි ඉගෙනගෙන තියෙන පුතාල අපි ලංකාවේ මුල්ම ආර්ය සංක්‍රමණ පිබඳව විජේ කුමාරයඇතු පිරිස ලංකාවටේ. ට පස ායි කුමර ඇතු පිරිසෙනවා අන. ඔයයි වගේ බද කච්ායන කොමරිය ප්දුවස්තයක කුමරිය ඇතු පිරිස සංගමිත්තා මෙහින්වාසයි වගේ කණ්ඩායම් ගරනාවක් අපේ රට රේනවා. ඒ එන ජනකණ්ඩායම් හරහා අපේ රටේ ජනාවාස වර්ධනයවීමක් සිදුවනවා. හැබැපතේ විජයකුමාරය එන්නේ සෙල්ලත් අපේ රටවල්ලල අපේ රටේ විශේෂම දියුණු ජනසමාජයක් පැවති බව හඳුනාගෙන තේරු. එක ඇනේ විජ්‍යාවතරණයට පෙර. ජය කුමාරයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අපේ රටේ ද ජන සමාජයක ලක්ෂණ පවතිීනවා. දැන් ඒ විජේකුමාරය එනවස්ථවිත් පුතාල ආහලතීරනේ කවේණය පිළිබඳව වනේද ක්ුවේනි කපුකටමින් හිටියේගිලා ාලතය.ඒ කියන්නේ ඒ කාලේ එහෙම රෙජපිලි වියන්න තරම් දියුණු ජනකොටස් අපේ රටේ හිටිය නිසා එහෙම පේෂකර්මාන්තර අදාල දැනුමක් ඒ ඒකාලේ නිසුට තිබුණා තින් ඒක හරි වැදගත්යක් විජයකුමාරය පැමිණීමටත් පෙරාපේ රටවල්ල දියුණු ජනසමාජයක් පිළිමඳව සාධක සාක්ෂි තිීරෝ න ඒ හරි වැදගත්තේරෝ. ඊඟට ක්‍රමක්‍රමයන් තමයි පපුති අප රටේ. දැ ක්‍රමක්‍රමයන් තමයි විජ්‍යාව තරණයට පෙරයින්නම් දේශපාලන බලය කියන ද සංවිධානය වනි. දේශපාන බලය සංවිධානයෙන්. ජන සංඛ්‍යාව ගොඩක් අඩු මිනිස්වර ්‍රාග යිතිහාස්ක යොග වගේ නොදියුණු ජසමාජයක ජීවත්වෙන කාලේ. ප්‍රබල ලෙස්ස දේශපාන වලය සංවිධානය වීමේ අවශ්‍යතාවයක් මතුනේ නෑ. ජසංකෑවට මනිසුන්ගේ අවශ්‍යතාාව බොම සරලයි සර අවශ්‍යතාතුළදයි මනිසු ජීවත් වනේ ඒ සපුත ඒ කාලයේ ලොකුට දේශපාන බලය ඒකරාශිීම සංවිධානවීම අවශ්‍යතාවයක් මතු නේ නැහැ. හැබැයි ජන සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩියලා මිනිසුන් අවශ්‍යවර්ධනය වෙලා ජන සමාජය පුළුල් වෙන විට. ජන සමාජය පුරල් වෙන විට ඒ පාලනය සඳහා විධමත් ක්‍රමවේ දෙයක් අවශ්‍ය වුණ. අපි දන්නහෙම ජනසමාජයක් පුරුල් වෙනකොටනපුතේ එක පාලණය කරන්න විදිමත් ක්‍රමවය දවශ්‍ය වෙන්නේ. ඒ හරහා තමයි අපේ රටෙත් අතීතයේ ක්‍රම ක්‍රමයෙන් ජන සමාජය සංවිධානය වෙන්න ඒ වගේ විධමත් විවූහයක් ගොඩ නැගෙන. පාලන විව්හයක් ගොඩ නැගෙන. එහි දීපපුතේ රජකම කෙැරේීම ගොඩ නැගෙන්නේ. මුල්ම කාලේ පවුලක ප්‍රධානියක් ගොඩ නැගෙන පවුලේ ප්‍රධානියය. ඒ පවුලේ ප්‍රධානියට ඒ කාලෙක වවේ ගෘහපති ගෘහපති. දැන් අපි ධර්නව වර්තමානයේ පවුල්ල ඉන්න ප්‍රධානය අපේ පවුලේ ප්‍රධානයක් තම අපි ධර්න පියානේ තාත්තා. නිසා මේ තාත්තා තමයි පවු්ලේ ප්‍රධානය වශයෙන් ක්‍රියාත්නක වෙන්. ඒ කාලේ ඒ ගෘහපතිය හිටිය පවුල ප්‍රධානයා ලෙස ගෘහපති කියල කියන්නේ ඒ පවුලේ ප්‍රධානය පසපතේ ඒ පවුල් කහිපයක් එකට ඒකරශී වුණු ප්‍රදේශයක්නේ ගමක් බවට පත්තෙන් පවුල් කහිපයක් එකතුුණු ප්‍රදේශයක් තමයි ගමක් බාට පත්තෙන්. පසු කාලේ ක්‍රමෙන් අර ගෘහපතිවරුන් අතරින් තරයි පුතේ බිහිවෙන්නේ ගමේ නායකි. කායිශක්තිය තියන බලසම්පන්න එම පෞරුෂයක් තියෙන කෙනෙක්ඒ ගමිකවරුන් අතරින් තේරෙනවා මේ ගෘහපතිවරුන් අතරින් තයරෙනවා ගමික වශයේ. පසේ කාල ගමිවරුන් අතරනොත් බලවත් අයි තේරෙනවා. මුලින්ම ගෘහපතිවරුන් අතරින් තමයි ගෘහපතීන් අතරින් තමයිපුතේ තේරන්න ගමික. ඉති අපි ඒගරත් මෙහිදී අවධානයමු කරන සාකච්ජා කරනවා. දැපුත මෙහිී පූර්රාජ සමය කියල කියන්නේ මේ වචනය තේරුම්ම අප තේරුම් ගන්නඕොන් පූර්රාජ සමය කියල කියන්නේ අපේ රටේ රාජජත්වය බිහිවීමට පෙර අවදී ඒයන්නේේ රජකම කියන තනතුර ගොඩනගන පෙරවදී. නමුත් ඒයුගේත් කිසියම් සංවිධානාත්මක පාලන ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එකට සංවිධාත්මක පාලන ක්‍රමය තුළ පුතේ තිබුණේ විමධ්ධිගත පාරණය විමත් දෙකතට කල කියෑන බෙදී ගොස්තිබුණා දේශපාලන බලය දේශපාන බලය බෙදී ගොස් තිබුණා මේ කාලය තුල එක හරි වැදගත්වයනවා. ඊළඟට ඒ කාලේ තමයි අර බලය විමධිගත්ව වෙලා තිබෙද්දී බලය තිබනේ පුතේ ගෘහපති ගමික පරුමක ආදී තනතුරු ර ටම රශ ලලා තිබු බය. අපි ගෘහපති කියන පවුල ධාන ගෘහපති කියර කිව්වේ පවුලේ ප්‍රධානය. එතරනද සමයි පවුලේ කිසියම් සීමිත සාමාජක සංඛ්‍යාවක්කින්නේ ඒ සීමිත සසාමාජික සංඛ්‍යාවට රැකවරණය දෙදන ආරක්ෂාව සපයන ප්‍රධානය හිෙඩිය පවුලේ ඒයා තමයි ගෘහපති. ඊනඟට ගමික කියල කිවේ අපි දන්නවා පවුල් කහිපෙනෙන් සමන්මිත ගමක ප්‍රධානඥ. පරුමක කියල කියන්නේ අර ගමිකවරුන් අතරින් පපත්තුළු. මර අතරින් පත්වන ප්‍රධානය තමයි ගම් කිහිපය කර ප්‍රධානය තමයි පරුමක බවට පත්තයෙන් ගම් කිහිපය කට ප්‍රධානය තමයි කවද පරුමක වශයෙන් පත්වවෙන්නේ. ඊළඟට අපිට වැදගත්වයන පුතේ ගෘහපතිර පැවරු කාරයන් මොනෝද. දැ ඒකාලේ දේශපාන බලය සංවිධානය වීමද මුළම තනතුරක්නෑ ගෘහපති තනතුර එ ගෘහපතිර පැවරු කාරයන් ඒක හරි වැදගත්වෙන දැම් මේ අපි සාකච්චා කරගෙන යන්නේ දේශපාරණ බලය විකාශනවීම ගැනනේ. ඒකෙදි දැපුතෙන් බොලින්බ දැන් මේ සාකච්ඡාරන්න ගත්තේ අපි රජකම කියන තනතුර ගොඩනගීමට පෙරයුගය. අපි ඒකට කිව්ව පූර්ුව රාජ්‍ය සමය කියර. පූර රාජ සමය තිබුණු තනතුරතම මේ අපි බලන්නේ. අන්න ගෘහපති කියෙන තනතුර තිබුණා. පූර රාජ සමය තුළ ගමික කියන තනතුර තිබනාා ර්රාජ සමය තුළ පරුමක කියන තනතුර තිබුණා. එ ගෘහපත්ති ගමික පරුමක කියන තනතුරු තිබුණේ පූර්රාජ සමේ. ඊට පස්ෙ කාලෙකද තමයි ඔය පරුමකෝරුන් අතරින් බලවත්වන පුද්ගලෙයි රජ වශයෙන් පත්වෙල ඉස්සරහට එන්නේ. අපි දැ මුල්ම සෑකච්ඡාවේ දමේ කරගෙන යන්නේ පූර් රාජ සමයේ තනතුරු ගැන්. තර පාඩමක් අපේ ගෙනගන්නකොට පාඩම යන රටාව පාඩමය ගස්මගෙන අවබෝධයක් තියෙන් ඕන එහෙමුණ හ මකතියාගන්න හරිම පහසුේ. පහඩම තුල අපි මතකතියාග ඕන ොන විදිහයටද. ඇ අපි මුොලින්ම මේක ගෙනගන්න පූර රාජ සමයතුල්ල රට තත්වය පිළිබඳ. පූරරාජ සමය පිළිබඳව ගෙනගන්න. එතනදී පූර රාජ සමයපතය දේශපාන බලය කියරද දේශපාන බලය විමන්දගව තින කියනද අපි මෙතරද ගෙනගන්න ඕන. එකකන බෙදී ගස්ති වුණා ෙදී ගොස්තිමුණේ අන්න ගෘහපති ගමික පරුම ආද එත් අහනතුරුවරට. පුතල්හයි එතොර ගෘහපතිත් ඇැවිල්ල දේශපාලතනතුර ද කියලා මුල්මයුගේ පවුලක බලය ඇද දේශපාලනය කියලා අපි කියැනේ බලය හැසරවීමේ ක්‍රියාවල යක්නයපති දේශපාලනය තුළ සිද්ධවෙෙන. මුල්ම කාලය පවුලේ බලය හා සම්බධ ප්‍රධානය පත්වන කියෙක මේ කියන්නේ. ඊට පස්සෙ තමයි ගමේ බලය හසුලන ප්‍රධානියක් පත් වන ගමික කෙනෙ න එට පස්ේ තමයි ගම් කහිපේ කරනායක බහිවෙන්නේ පරුමක කියනෙ. ඒදිට ක්‍රම ක්‍රමින් වර්ධනය වෙලා තමයි රජකම කියන තනතුර ගොඩ දැකි ඒහම නැත්ව එක සැරේ රජකම අප ටේ ගොඩනේ ගොනේ නෑ. ර ඊනඟට ගෘහපතිවරුන් පත්වීම පිළිබඳ. දැ මේ වගේ තනතුරුපුතේ ඒ කාලේ අපේ රටේ තිබුණයි කියනෙක්. අතීතයේ ගෘහප ගමික පරුමක වගේ ඒ තනත්තුරු. තිබුණු බවපතිය අපි ගෙනගන්න ඕන මූනාස් වැඇසුරින්ැ ඉතිහාසේි පාඩමකට ප්‍රවේශුණ හම මේ අපි කතා කරන්න දේවල්. සනාත කරන්න සාධක සාක්ෂි අවශ්‍යයි. විභාගයට රජාපශ්න උත්තරයක් ලියනකොට. ඒ රජනනාපශ්නය පිරිිර ලියනකොට පුතාලා පූරරාජ සමය ගැන ලියනවනං අ ගෘහපති ගමික පරුම කළ ගැන ලියද්දී. අනිවාරෙන් ඒ වගේ තනතුරු අතීතයේ තිබුණු විදිහ. ඒ පිළිබඳ සනාත කළ හැකි උදාහරණ සෙල්ලිපිියාදී අපි සටහන් කරන්න ඕන. අතීතියේ සිදුව දෙය සාක්ෂි සාධකමින් අපි ඔප්පු කල පෙන්න්නන. තුක් ලියදත් අපි පේක්ෂා කරනවා දරුවගේ උත්තරයකින් අපි ලාපරොත්තුවයෙනවා කිෂන් විශෂය කරුණක් ලිවුවනං ඉතිහාසකත් තොරතුරක් ඒක අදාළ සාධක සාක්ෂි උදාහරණ සෙල්ලිපියාදීමයි දැක්වීම අපි හරිකෑමැතියේතර ඒ හොඳ ප්‍රමාණත් වගේම ගුණාත්ම ගුත්තරය බවර පත්තවා. ත පූර රාජ සමය තුළ අන්න ගෘහපති වගේ තනතුරු කහොමද තිබුණේ දැ ඒකට හොඳම සෙල්ලිපිය අත්තමයි පුතේ පෙරිය පුලියම් කොළම සෙල්ලිිය. එක නැවත පුතාල කියන්නඕන ද මේ පාඩ අහංඉදිද්දී දැ දෙරන එක හරහා තා පාඩ මහගේ නිදිද්දි. ඒවගේම දෙර අද දෙරෙන YouTube නාලික හරහා පුතාලිම සාන්දරය කොට මේ අහන අපි කීර කතා කරන්න දේවල් පුතාලත් විපැත්ති දැන් කතා කරන්න ඕන ශබ්ද කරන්න ඕට. එහෙමුණනා මතමයි මේ දෙවල් ඔලුවට හොඳර සන්නවේදනය වෙන්. අනක මේ වචර ඉතිහාස වචන හරි වැද එකත් වචන අනිවානයෙන් අපි ඒවල් ශබ්ද කරන්න නැතුවයි ශබ්ද නගා කියවන්න නැතුව හොඳට සන්නවිදර වෙන්න අප උත්තරයක් ලියන ගියහම අපි හරේව හිරවෙන්නේ ලියාගන බැරි වෙන්නේ ඔය හරිට අපි ශබ්ද කරන නැතු රහසිම්පාඩන් කරන නිසා. නිසා ඒවා පොඩ්ඩක් ශබ්ද නගා කියන්නවා. පෙරිය පුොලියම් කොළම සෙල්ලිපිය තමයි අන්න දැක්වෙන්නේ මේ ගෘහපති කියන තනතුරක් පිළිබඳව. ඒදිපතය දැක්කනෝ මේ. පෙරියපොලියම් කොළම සෙල්ලිපියේ තියෙනවා සුමනගේ පවුලට අයත් ැම් බලන්නපොතාලොයි සෙල්ලිපිය තියෙන කාරණාව. එක කියන්නේ සුමනගේ පවුලට අයත් ලොහ වැඩ රැකියාවලෙස සිදු කළ ගෘහපතියෙකු භික්‍ෂූන් වහන්සේලාගේ සැප පහසු වෙනුවෙන් ගල්ගුහාවක් පූජා කළ බව. ඔය අතීතය ගොඩක් වෙලාවට ගල්ගුහා පූජා කිරීම ප්‍රභූවරුන් විසින් සිදුකරා. තැන් යමක්කමක් තියෙන සමාජයේ පිළිගත් කෙනෙක් තමයි ඒ ගල්ගුහා පූජ කරන්නේ. පුතාල බලයි ඇයි මේ ගල්ගුහා පූජ කරන්නේ ඒ කාලේ පුතාල දන්නවමිහිදූ මහාරහතන් වහන්සේ වැඩමකරපු මුල්ලවදිය තුළත්. අපේ රටේ මහා පරිමා වෙෙර විරස්ථානයෙම ගොඩනගුණ ොඩක් කරලන්න ශචිතව කැන්නේේ ලෙන් විහාර්තමයි ගොඩ නැගුණේ. පස්ෙ කාලෙ තමයි ඔයි මෙෙන ගොඩ නැගිලි දවෙලා ක්‍රමාණකූලව ඒ විකාශනය වෙන්නේ මුල් කාලය තිමුණු ලෙන් විහාර. එතව ගල්ලනක් ොට පජා කල පන්සරක් වශයෙන් ගොඩනගා ප්‍රධානය කිරීම ඒ මහ පින්කමක් වශයෙන් ප්‍රභූුවරුන් සලකුව ඒසා ඒ කාලෙත් ගෘහපතිවරේ ඒන්නේ සොමුණගේ පවුලටායත් ලෝහවැඩ රැකිියාවලෙස සිදු කළ ගෘහපති ැ ලෝහ වැඩ කරපු කෙනෙක් න කම්මල් වැඩ කරපු කෙනෙක් අන්න එයා භික්‍ෂුන් වහන්සේ නමකට ගල්ගුහාාවක් ගොඩන කල පිසිුදු කරලා පූජා කළ බව සඳහන්ුවෙන් ඒවයි ඔප්පේනොත මේ මගේ කරනෝලින් ඔප්පුේනෝ ඒ ගෘහපති වගේ තනතුරු සංවිධානයලා තිබුණ ගෘහපති වගේ තනතුරු සංවිධානයා තිබුණු බව එහන සනාත වන සෙල්ලිපියම ගදද පෙරිය පොලියම් කොළම සෙල්ලිපිය. ඉඩ පස් ගෘහපතිගෙන් ොනාද උනේ කාරයන්. පවුලක ගෘහපතිය එක්ගෙන් කෙරෙන කාරයමගත් ද පුතාලගේ තාත්තල ද අම්මල ර කාරය තුත දන්න ඒක ම ඉති ඒකා ගෘපතියගින් සිද්ච කාරයනත ප්‍රාම දෙයක්ත්ත යි ත රැකරණේ සපයන් ව පවලටවශ්‍ය රැකරන සපයන ප්‍රධානයා තමයි ගෘපති. ඒගේම පවුල පෝෂණය පවුලි පෝෂණය සහි ආහාර පාන සම්පාදනය කිරීම ප්‍රධානාවන් නෙත් ගෘහපති. ඒ වගේම මේ පවුල නියෝජනය කරමින් ගමේ න අනිත් පවලුත්තික සම්බන්ධ වෙලා ගම නියෝජනය කරන ප්‍රධානය මන්න්නෙත් ගෘහපතිවරයා. පවුල නියෝජනය කරමින් ගමේ කටයුතුවට සම්බන්ධයන කවද ගෘහපති රයි. තැපුතේ අපි ඒ කතා කරේ ගෘහපති පිළිබඳ. ඉට පසේ තවත් ඉතාම වැදැගත් ඊළඟ තනතුරතම ගෘහපතිවරුන් අතර පත් කරගන්න ගමික ගම. කවරු අතරෙන්ද පත්වයන්නේ ගෘහපතිවරුන් අතරින්. ගොඩක් වෙලාවට ඒ ගෘහපතිවරුන් අතරින් එසයම් බල සම්පන්. ක්ෂතාවයක් තියන පහුරුසයක් තියෙන නේද කා ශක්තිියයක් තියන ම තයි ොඩක් පත්වෙලා තියනෙ ඔයගේ තනතුරවට එ අනුව අන්න ගෘපතිවරුන් අතරින් ගමික පත්වෙනවා ත ගමික කියල කියන්නේ ඉතා පැහැදරපතාල බරන්න ගමික කල කියන්නේ ගමේ නායකයා ගමික කියන්නේ කවුද ගමේ නායකයා එඒ හඳුන් ඔප නම් කිහිපයක් තියෙන පොතේ එකක් තමයි ග්‍රාමබෝජක ග්‍රාම භෝජක ඒවගේම ග්‍රාමික ග්‍රාමික ගමික කිය නම්බලින් හඳුන් වල තේර ගමේ නායකයා. ඒවගේම ඒ කාලේ ගම්බල තිබුණු මේ ග්‍රෘහපතින් අතරින් තෝරගත්ත ගමිකට පැවරුණු කාරයන් කරනාවක් තියෙනවා. ඒවගේ ගමිකරුන් ගැත් තියෙන මුූලාසොල තොරොතුරු රපි අර කිව්වේ ගෘහොපති ගැන සනහමෙන මූලාශයක් අපිකවේ පෙරියපොලියම් කොළම සැල්ලිපිය නේද. ඒවගේම හරි වැදගත්යන? ගමි කළ පිළිබඳවත් මේ වගේ මූලාශව තොතුරු වාර්තාාව වෙන. යන් හොඳ මුදාාරණයක්ත්තම මේ තියෙන්නේ බුද්ධ ගෝෂ හිමියන්ගේ සමන්ත පාස ආධිකාවේ. මගත්ද කියන්න ඇවත බුද්ධ ගෝෂමියන්ගේ සමන්ත පාස ආධිකාවේ එ ගමි කළ පිළිබඳව තොරතුරු වාර්ථාවනවා කරයි. ඊනඟට ගමික මොනොවද ඉටු කරපු කාරය ගමිකර කාරය. ද ගෘහුවපති කාරය කිවනේ පුල රක්ෂාව රැකව වරන සැපීමේ වගේම පවල නයෝජනය කරමින් ගම කටය තුො සබන්ධ වීම පෝෂණය හා සම්බන්ධ කටයතු යොක්කොම කරන්නේ මි මේ ගෘුවපති. ගෘප රුන් අතිරින් පත්වන ගමකට ඊට වඩා පුරුල් වග ගීීමම්තිය. ගමේ පොදු කටයුතු සංවිධානය කරඩට. ඉරිවස්සේ ගමේ ජනතාවට අව්‍ය වනහරි අෂතාාක්තන ඒ පිරිබඳු සයා බලන්න ඕන විශේෂයම වැදගත්මදේ තමයි ඒ ජල පහසුකම් ඒආදිය සම්පාධනය කරන්න අවශ්‍ය මැදිහත්වීම කරන්නේ ගමික. ගමේ ආරවුලක් ඇතිවුණු ඒක විස්ාන මුල්ුවෙන් එක් කවුද ගමේ නාය කියයා ගමික. අි බලමු ගමිකට තිබුණු කාරය අතරින් ඔන්න ප්‍රධනකක් තමයි ලයහා සම්බන්ධ ඒ ගම් වැව් ආදී නඩත්තු කිරීම සහ ජලය බෙදා හැරීමේ කාර්ය. ඒ කාලේ මහාපරිමානය වැවද්තිබුණු ෑනේපුතේ මුල්ම කාලේ මේ බොහොම ුඩා ප්‍රමාණ ගම අවචත සඳහහා ගම් මැව්වා ද තිබුුණා ඒ ගම්මැව්වල ජලය ගබඩා කරෙන ඒවා බෙදා හරීමේ කටයුතු නිසි කර්මනාකාරයත්තුයකින් කරපු කෙන අතමයි අන්න ගමික. ඒවගේම ගමතුළ මෙන්ම ගම් අතර ඇතිවර ආරවුල් ආදිය ඒවා පිරිබඳව විසුඳුම්ල බාදෙන්නේ ගමික්. ඉරි පස්සේ ගම්මල පුදදුකඩයවු සංවිධානය කිරීම අප කිව් ගේ පොතේ තවත් වැඩකත්ම කාරයක් මයි සෙසු ගම්මල ප්‍රධානීන් සමක සහයෝගෙන් ක්‍රියාකිරීම සසු ගම් ප්‍රධානන් සමග සහයෝගෙන් ක්‍රියාකිරීම. දැන්පොතේ අපි මේ කතා කරේ ප්‍රධාන තන්තුරු දෙක් පිළිබඳ. පූර්රාජ සමය තනතුරු දෙ එකක් පිළිබඳව. ඒ තමයි ගෘහපති සහ ගමික කිය තනතුරු. ගෘහපතිි පැවරුණු කාරයන් මොවද ගමිට පෙවරුණු කාරයන් මොවද. ඒ පිළිබඳ දැක්වෙන මූලආශ්‍ර මොනොවද. ඔයිටක ලේතියාගන්න ඕන? ි කෙටි විවේකයක් කරගෙන අපි නවතික් පන සම්බන්ධයමු පුදාල සියල්දනාම රැඳීන්න. හොඳපතේ අපි එන සාකච්ඡා කරවින් සිටියපුතේ අපේ දේශපාන බලි විකාශනයවීම පාඩමේ මුල් කොටසල් පූර්ව රාජ සමය ගැන. එයනුව පූර්රාජ සමය අපි නර දෙක් ගැ අපිතා කරා. එකන රාජත්වය බිහීමට පෙරාවදිය තිබුණු තනතුරු දෙකක් අපි කිව්වා. එකක් තමයි ගෘහපති අකතමයි ගමික. තො ගමික පිළිබඳව කතාකරත්ද අපිපපුතේ ගමේ නායකය වශයෙන් ඔහට පැවරුණු කාර්යන්තිිකතමයි මේ අපි කිවේ ගම්ම මෙව් නඩත් කිීම ජලය ෙදාහැරීමආදිය. ඉඩ සි ගම යම් ගැටලුව ඇතිවුණො තේව විශඳීම. ඉදෙස ගමේ පොදු කටයුතු ආදියව සංවිධානය කිරීම එයට මූලිකත්වය ගැනීම. සාමානය ගමකින්න්න ප්‍රධානීක්නය යොකරන්නේ ඒ යිදි මුලිකත්තය ගන්න ඒවා සංවිධානය කරන ඒවා අවධාන දරාගන්න ඔහු ඉරඟට සෙසු ගම්ර නායකින් සැමක සහයෝගෙන් ක්‍රියාකිරීමම් ඕවතම හොට පැවරුණු කාරය. දැපොත මේ මගේ තමතුරු සංවිධානයේ තිබීමම් පිළිබඳවත් මූලාසවල තොතුරු වාර්ථාවේනවා. අපි දැන් අර කතා කරපු ගෘහොපති ගැන ගමික ගැන තොතුරු අපි දැන්කිව ඒ වගේ මේ පිබඳව වූලාස් තතුරු වාර්තායන. හොඳම දෙයක් තව මේකට සිතුල් පව් විහාරස්ථානය හමුණු සෙල්ලිපිය දැ තුල් සම්පූර්ණ විස්තරයක් මේ සිතුල්පව විහාරස්ථාන සෙල්ලිපියෙන් අපිට මේ පිළිබඳව ඇතිකර ගන්න පුුවන් අදහසක් ගන්න පුළුවන්. එහිදී සඳහන් කල තියෙන්නෙ පුතේ ඒත් ගල්ගහා පූජාකිරීම පිළිබඳව සිතුල්පව විහාරස්ථානය කරොක් ගල කියන ප්‍රදේශයේ. කොරවක්ගල කියන ප්‍රදේශයෙන් තමයි මේ සෙල්ලිපිය හමුවන්න්නේ ඒක දැක්වවෙන්නේ ගමිකසිව ගමික සුමන ගමික තිදන ඔ හොඳට කියන්න ඕ බලන්නඕ. ගමිකව ගමිසුන ගමික තිදදන කිය මේ ගමිකවරුන් තුන්දන එකතු වෙලා භික්‍ෂූන් වහන් සේලාටගල්ගුහාාවක් පූජා කළ බව තමයි එහි දැක්වන්න. අන්නඒ අය කලින් කිව්ව වගේම ගල්ගුහවක් පූජා කරන්න මුල් වෙලා තියෙනු. ඇති මේ වගේ ගමික පිළිබඳවත් ොරොතුරු වාර්තාාවෙනවා. ඉඩ පසිපුතය පරුමක පරුමක කියල කියන්නේ වැව් පද්ධතියකට ප්‍රධානයක් කියන්නේ ගමිකට වඩා අයයාගේ ඉහළම තනතුර තමයි පරුමක් පරුමක කියන්නේ වැව් පද්ධතියකට හිටිය ප්‍රධානය ප්‍රදශය ප්‍රධානිය ප්‍රභූුවරයක් ඔහු ගමිකට වඩා අයයාගේ ප්‍රභූරයෙක් තම කවද පරුමකවරය. ඉරි පස්සේ ඒකේ සාමානය අදහසයි සංස්කෘති භාෂටානුව හි අර්ථය තමයි ප්‍රමුmuka කියන එක පධාන ප්‍රධානයා කියන අදහසම ඒක තියෙන. මේ පිබඳවත් පූලාසව තතුරු වාර්තාාවෙන දමුල් කණ්ඩලම කොද්ගල් කන්ද සල්ලිපිය පුතේ මේකට හොඳ මුඋදධාරණයක් ඒ සෙල්ලිපිය වාර්තාවනෝ අන්න තොට බොජක නැමති උපුතුතාාව ොඳ ශද්ද කරන එක තොට බොජක නැමති පරුණකවරයක් ගැන්න නැවතකන්න තොට බොජක නැමති පරුමකවරයෙක් පිළිබඳ වාර්තාාවනවා අන්න දමුල්ල කණ්ඩලම සෙල්ලිපිය. දැන් ඒ. බොජක කියනගේ තේරුමත් පුතාල දැගන්න ඕන මේ තොට බොජක කියයන්නේහි අර්ථය තොටුපොල්ලෙහි බදු අය කරන්නා කියන එක. තොට බොජක කරෙගේ තේරම තමයි තොටුපොලෙහි බදවා අයරන එක න මේ කාල බදු අයකරන ප්‍රදේශීටය ප්‍රධානයක් ොහු බද අඇ කරලලා ජනතාව පිළිබඳව සොයා බලන වගක ඉම්ධර්න ප්‍රධානීයක්තමයි මේ පරුමකවරයා. ඒ අනුව පරුමක පිළිබඳව බොහම හොඳ තොතුරු කහිපයක් අපේ ඉගෙනගත්ත ඊලඟට පරුමක තනතුරු දැරු කාන්තාව පවා දැන් කාන්තාවසාමාන්‍ය පරමක තනතුරු දරුපය පිළිබඳ සාක්ෂය අඩුීනමුත් ඒ කාලෙ කාන්තාව පවා පරුමක තතුර දරමින් එහෙම ප්‍රධානී වශයෙන් ක්‍රියා කල තියෙන ැ අපේ රට ආසියාාව රටවල්ල අතරී කාන්තාවට තිබුණු සමාජ ත්‍යය පැත්තෙන් සතුරුෙන්න්න පුළුවන් රටක් අතීතියේ පටනන් ශ්‍රී ලංකාවේ කාන්තාව ගත්තාම සමාජයඇතුල නිදසක් බුක්ති විින්ද බාපි තවත් පාඩගල ඉගෙන ඒ නෝජන හොඳ සතුර දායක මටමක තිබුුණා. ඒේ නිසාම නති ලෝක ප්‍රම ග්‍රාමාතවරියත් බිහිවෙන පුතේන අපේ ලංකාවන්නේ නේද ඒ තමයි සිරිවාව බන්ඩාරණයක මැතින පුතාව දන්නවා. ඇති ඒ කාලෙ මේ පරුමක තනතුර දැරු කාන්ත වන්ඩ පුතේ කියලතියන පරුමකලු කියලා. පරුමකලු පරුමකලු කියලකන්නේ ඒ පරුමක තනතදැරු කාන්තාවයි ඒ එක තරරි වැදයක්ත් පුතාන මදක තියාගන්නවන ඒගේ. රමවරුට තිබුණ වගකින් වමනවද ඒ පරුමග තරතුරුදරු කාන්තාවන් කවර නම්මලින් හඳුන්වාති බේද කියනක දැනගඩුවෝ. ඊනකට අපට පරම කරුම් පිරිිබඳත්පුතේ ඒ උදාහරන වැදගත්තනවා. ඒ උදාහරණ අතරින් න්න මාතරයේ දිස්්‍රික්කේ සෙල්ලිපියක දැක්කන උදාහරණ හැරි වැදගත්වයෙනවා. මාතරයේ දිස්ට්‍රික්කයේ සෙල්ලිපියක දැක් සෙල්ලිපිය අපකට කියන ඇඹුල් අබේ සෙල්ලිපිය කිය. ඇමුල් ලම්බි සිල්ිපී දැකන පොචචනී රාජ. කියන්නේ එමු ලම්බේ ප්‍රදේශෙන් හමු සල්ිපි දක්කනම ද පොච්චනී රජ කියන පරුමවරේ ගැන පොච්චනී රජ. දැ පොච්චන කියන පුේ නැගෙන හිර ප්‍රදේශය. පොච්නී කියන්නේ නැගනර ප්‍රේශ. ැන් අනුරාධ පර වගයේ තිස්ර තිබුණා දිශා හතර කරය කල වෙද තිබුණා උත්තර පස්ස දක්කිනවස්ස පාචින ප පශචීම පස්ස කියරනෙ. දර පාචන කිය නැගෙන් හිර ප්‍රදේශ. මෙතනත් අදහස තමයි පොචනය කියනේ නැගෙන ප්‍රදේශ භාර පාලකයා නැගනිර ප්‍රදේශ ාර පාලක පෝචනී රජ කියන නමින් හඳුන්වල තිය දැන්පුතේ මෙතන අපි වැදත් තැනකට දැන්ගන්න යනවා දැන්ඔන්න අපි ගෘහපතිවරු ගැනී ගෙනගත්තා. ඊළඟට ගමි කළ ගැනේ ගෙනගත්තා. දැන්වන්න ප්‍රදේශයේ ප්‍රධානී බිහන පරුමකකය. පරුමකවරු පුතේ ඇතැම්සෙල් ලිපිවල මේ වගේ ප්‍රබල පරුමකවරු රජ කියරනාමෙන් හඳුන්වලතියන රජ කියරනාමින් අන්න මේක තනක් මෙතන පොච්චනී පොචනී රජ කිය කියන්නේ නැහිෙන ප්‍රදේශපාර පාලකයා දැන් පුතේ වැදගත්ම කාරණාව මේකයි. දැම්ම අපි කතා කරන්නේ රජ්‍යත්්‍යය බිහිවන්න පෙරකාලයනෙ. දැ පුතාලට මට අපි කාටත් රජ කියන තනතුර අපිට හොඳට හුරුයි පුරුදුයි රජ කිය තනතුර ඒ න නම අලුත් වචනයක් නෙවෙයි. අපි උපන්දාපටම් පොඩිකාලින්න්න රජවර ැන නම ගැන හලතියන නමුත් මේ කාලෙට පුතේ මේ වචන මේ යෙදුම් හරි ආදුනිිකයි මොකද හේතුව මේ කාලෙ හම ප්‍රබල අය හඳුන්වන්න එහම යොදාගත්ත නමක් ප්‍රථම වතාවට. රජ කියර නම කරයන්න ජයන්න රජන්න නවින් හඳුන්න පොචනී රජ. ඒවගේ ප්‍රබල පුද්ගොලයෝ. ප්‍රබලත්වයෙන් ඉහල අය හඳුන්වන්න රජ කියන යෙතුම පාවිච්චියූ බව අපිට මේවයි හඳුන ගන්න පුළුවන්. නිසා පොචනී රජ කියන යෙතුමක් පාවිච්චන එක කියන්නේ අර. ප්‍රද තු ඉහල බලයක් හිමි පුද්ගලයෙන් රජ කියරනාාමෙන් හනුන්වලතිය. ඒක හරි වැඩගත් අදහසක් පුතාල තේරුම. ඉඩ පස්සම ඒකාලේ පරුමකවරුන්ගේ කාරයක්නේ ජලය බෙදාහැරීම ඉඩි පස්සේ විශේෂම ප්‍රදේශයේ ජල කළමනා කරන එ ගමේ නේ ගම කටයුතු කරේ ගමික. ප්‍රදේශයේ ව්‍යවපද්ධතිය ප්‍රධානයනය පරුමක ඉතින් එහිද ඔහුට ප්‍රදේශය භාරාවව ලොකු වගේ මක් තිබන ජලය වෙදා හැරීම නි කලට ගම්බල නායකින් සමඟ සහයෝගෙන් ක්‍රියාකිරීම ගම්මල ඇතිවන ගැටලුවාදිය විසඳීම පරුමකට පැවරුණු දේවල්ද ගම්මතරයම් ප්‍රශ්නයක් ඇතිවුණු ඒේවා විසඳන්නේ පරුම්ිවරය ඔව තමයිට ැදිහත්වේ ස පරුමකටත් පැවරුණු වගගේ හා කාර්භාරයක් තියෙන. යි දැන් මේකාලේ පරුමකවරු වැව්පද්ධතියක් ප්‍රධාන කරගෙන හිටිය මෙතරද අපි ලරන මේගේ වාරිකර්මාන්ත ඇයි ගොඩනගන්න අවශ්‍යූන මේ කාලේ. තැන් පරමකරුම් බිහිවෙන මේ වාරිකර්මාන්ත පද්ධති ඒවත් සමගනෙ. තුර මෙවැනි වාරිකර්මාන්ත පදධතියක් පතිේ අවශ්‍යවයෙන්න්න වලපෑ සාදකයක් තමයි. විශේෂම වියලි කලාපිය ප්‍රදේශවරට ප්‍රමාණාත්මක වැස්සක් ලැබුණ නෑනෙපති. අපි දන්න වසරේ කාලෙකද හිනවා අනික්කාලවද ොඩක් වියල කාලගුණයක් තියෙන. නිසා මේ වැසි ජලය ප්‍රමාණවත් නොවීම. වාරිකරමාන් තවශව වෙන්න බලපෑ ප්‍රධාන හේතුවක් ඒවගේ තවක්තඇපුතේ මේ වර්ෂාව අවිනිශ්චිත වීම වර්ෂාව නිශිත නෑ වහිද නැද කෙල සිවරනෑ අන්න ඒවාගේ තත්ත්වයක් ඇති වුණා. ඒවත් බලපෑවා ජල කරමනා කරණයක් සඳහා ගොද හැමදා වැස්ස ලැබෙන වන නිශ්චිතව වහින වන එක ක්‍රමාණුකුල භාවයක් තියෙනවන ජලගබඩා කිරීම අවශිතාවයක් ඇතිවෙෙන නෑන නමුත් වෙස්සාාව නිශ්ිත. වගේ කාලයකට පමණයි වහින්නේ. ඒවගේ වහින මැස්ස ප්‍රමාණවත් නෑ ඒවගේ ප්‍රශ්න ඇති වුහම ජලය ගවඩා කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒනිසා තමයි පතේ අන්න අවශ්‍ය වෙන්නේ වාරිකර්මාන්ත. ඒ වගේ මේ කාල ජනසංඛ්‍යාව වර්ධනය වනවා. ජනසංක්‍යාව වර්ධනය වනුහම ආහාර අවශ්‍යතාවේ වැඩියනවා. එතර බා් හස ඒවශ්‍යතාව වැඩියෙනවා. ඒත්ක්ක පුතුතේ කෘෂිකාරමි බිින් ප්‍රමාණය පුරල්රන්න වෙන සංකය ඩ වෙනකොට රවශ්‍යතාව ඩ වෙනමට බිම්ප්‍රමාණය වගා බිම්ප්‍රමාණය පුරල් කරන්න ඕ. නමුත් වගාබිම්ප්‍රමාණය පුරල් කරන්නනම් පවතිනර ගංගා මිටියාවත්වල ඒ වගාභූමි ප්‍රමාණවත් නෑ ජලය රට ඇතුළට ගෙනියන්නෝට. ඒ සඳහතමයි මේ වගේ වාරිකර්මාන්ත, පද්ධති ආදී පසුකාල අවශ්‍යවන්. ඊළඟට අපි බොඩ අධානයොමු කරන්න මේ වගේ වාරිකර්මාන්ත ගොඩන ගනකොට ඒ කාේ සැකිලර ගත්ත කරණා කහිපයක් වාරිකර්මාන්තාදය පිහිටුවද්‍ය පුතේ ඒ අවදිය තුළ සැලකිලට ගත්ත ප්‍රධනම දෙයක් තම ඇර හුද කලාව තැනක වැවක් ඉදිකරනුවට වඩා එකිනකට ලන්ව වැව් පද්ධතියක් ගොඩනැගීම තැන් ඒක හරි වැදගත්ත නො ොකද දැව් පද්ධතියක් කියලා කියන්නේ එකනට ල වැව් ජාලයක් එක අපි පොඩ්ඩක් බලමු එතන දෙපුතේ මෙ මේ වගේ තැනින් තැර තියෙන තැනින් තැන තියෙන කුඩා වැැව් කුඩා වැැව් එකින එකට සම්බන්ධ වුණා වෙනම ජාලයක් වගේ ගොඩනැගුණා එව එට්ටකයක් බර පත්වේනවා. මෙන්න මෙහෙම ජාලගත වෙලා ජාලගතවෙලා මේ වගේ නිර්මාණය වෙනවා මේට පුතේ කි්ව ඒ කාලේ වැැව් ප්‍රපතනය කියලා වැව් ප්‍රපතනය වැව් ප්‍රපතනය කියන්නේ මේ ඇල මාර්ගමගින් එකට සම්බන්ධ වුණු වැව් පද්ධතිය වැව් පද්ධති ඇල මාර්ගමනේ ක සම්බඳන් වැව් පදධතිතම අප කියනන්නේ ව්‍යව් ප්‍රපතනය කියලාති මේ වගේ ව්‍යව් ප්‍රපතනය ගඩනැගරම යවදිය තුළ වැව් ප්‍රපතනයෝ හරියට ශබ්ද කරන්න ඕන නැවත කියන්නමොගක්ද වැැව් ප්‍රපතනය එතකොට ඒ සඳහන තවන මක්ත පුතේ එල් ලංගාව කියන්නේ එල්ලංගාාව ඉල්ලංගාහෙවත් ව්‍යව්ප්‍රපතය ඊළඟට මේ අරමුුණු දෙන් අපිකිව අර එක්වවක් ජලය සිනීගියොත් අට ජලය ටික ගන්න පුළුවන් නිසා මේ් ජාලයයක් තියනොට එක්වක් ජලය අඩුනුත් අනිත් අනිත්තව ජය තියන ඒගේ පපු මේ වැව් ජාලයක් තියනකොට පසේ තෙතමනේ වැඩිපුරු ආරක්ෂාවෙන්. මොකද හේතුව ඇලමාර්ග මගින් සම්බන්ධ වෙලානීතින් එයිශ ලොකු වාසියක්. එතියෙන්නේ භූමිය තෙතමනේ ආරක්ෂා කිරීම හොඳයි. ඊනඟට ද මේ මාටකාවෙන් අපිත් පොඩ්ඩක් වෙනස් මාතතුකාට ඉට පස්සේ යන අප පූර රාජ සමයින් පස දැ රාජ්‍ය ගොඩනග නාකාරය කතා කරන්න හද පූරු රාජ්‍ය සමින් පස රාජත්ත්‍යය බිහි වෙන විදිී. දෙැන් අපි පුතාට කලින් කිව්වා රාජතය ගොඩනගන්න පෙර තිබුණු තනතුර කීපයක් ගැන. ගෘහපත්ති ගමික පරුමක. ඒ වගේ අයට බලය වෙෙන් වෙලා තිබුණ අපි කියෙන විමත් දෙගත්ත වෙලා තිබුණා. පසපතේ රජකම කියන තනතුරු ගොඩන ගෙනකොට. යි බොහෝ බලතල කවුරුුවටාද ඒකරාශි වෙන්නේ. රජුවටා ඒක රාශී වෙන. රජවට බලය ඒකරාශියන පසු කාල. රාජ්‍යත්‍යය ගොටනගෙන කොට තමයි ඒ දේවෙන්. දැන් රාජ්‍ය කියල කියන්න අපි දන්නවා. නිශ්ෂිත භූමි ප්‍රදේශයක් මුළු කරගෙන. රාජක තියනොත් නිශ්චිද භූමයක් නිශ්ිත භූමි ප්‍රදේශයක් මුළුකරගෙන නි ජන සංඛ්‍යාවක් හේන්ද කරගෙන නේද. ඒවගේ රාජ්‍යලනධාරී තන්ත්‍රයක් ඇතිව ගොඩනගෙන ඒකයක්න අපි රාජ්‍ය කියල කියන. දැ මේ තියෙන්නේ රාජ්‍යයක් ගොටනගෙන ආකාරය. ඉඳඟට රජවරයක්ගෙන් ජනතා බලාපරත්තුර සේවාවන්තව පේවා වෙනම කතා කරන පුදලත් එක්ක මෙහි වැදගත්ම දේ තමයි මේ රාජ්‍යක් තුළ පාලකයා පාලනය කිරීමට නිශ්චිද භූම ප්‍රදේශක් තිබුණ රජුගෙන් බලාපපුරත්තු ප්‍රධානම කාරණාවයි කාලිපපුතේ ආරක්ෂාව ප්‍රධානම කාරණාව තමයි ආරක්ෂාව විතින් ආරක්ෂාව ඒවගේම කෘෂිකාර්මික කළු සඳ අවශ්‍ය වාරිකර්මාන්තව ගොර නැගීම. මෙ මේගේ දේවල් බලාපොරොත්තු වනේ රජවරයගින් අපි ඒව පොඩ්ඩක් නිගං පෙළගස්වල කතාගරුත් මෙහෙමයි. සාමාන්‍ය ජනතපතය රජවරයගෙන් බලාපොරොත්තුරු දවල් අතරේ අංකේ කෙන්මතිමන ආරක්ෂ. ආරක්ෂාවය කියන කාරණාවයේදී මේ පාලකයාගෙන් එක දෙවිහිමියෙන් ආරක්ෂා බලාපොරොත්තු වනා පාලකත් දෙවිහිමීෙන් ආරක්ෂා ලබාදනෙන වැඩී සිටිය. දැන් අපඒ ඒ දෙවිහිමීන් කියන වචනේ හරි ප්‍රබල වචනයක්. හො ඇත්තටම පුතාලධනු පසුකාලේ ප්‍රබල රජවරු බෙහිවෙන කොට රජවරු පූර්වාදර්ශයක් දුන්න ඒ දෙවිහිමීමෙන් ජනතාව ආරක්ෂා කරලනේ ැ දුටු ගමුණු රැතුමා එලාර රජතුමා සමඟ මුොහොන්ට මුහල්ලා සටනක් ඇතිවෙන්. මුොහන්ට මුල්ලා සටනක් ඇතිවෙන් තැන් යුද්ධක යනකොට රජතුමා පෙරමුණේ යාන. ඒ ංක සමඟ පෙරමුණ ඉන්න රජු එනිසා ඒක එකන දීහිමෙන් රජවුරු කැපෙනවා කියන්නේ එක වෙන හමුදාවලල් රයිතුමා පසර වල බංකරල ඉන්න අධකාරන සාමානය අපේ ලෝකෙන් නායකෝ නාක යුද්දලටයන්න නෑන හමුදාවනය යවන් හමුදාපතිවරු පත් කල එය ඇතම යවන්. ඒකාලෙ එහෙමන රජවුරු දීහිමියෙන් කැපේන ජනත ආරක්ෂා කරන රජවර තමයි යුද්ධටිය. ඒ වගේ ආරක්ෂාවයකෙන කාරණාවේදී රජුරු ඒ සඳහා කැපවෙල කටයුතු කර අභ්‍යන්තර බුදුරලින් ආරක්ෂා කර ගැනීම බාහිරීන්ෙන උපද්‍රවලින් රට ආරක්ෂා කර ගැනීම ආරක්ෂාව පැත්තෙන් පැවරුණු වගකීම අභ්‍යන්තර බුදුරුවලින් බාහිර උපද්‍රවලින් ජනතාව ආරක්ෂා කරගඩ ඕනු ආරක්ෂා වගේ පති ඊළං කාරණාවක් තමයි ආර්ථිකයේ ගොඩනැන්වීම තැන් පුතාල සටහන අදා ගන්නම අප කියද්දි න් කළ ලියාගන පුුවන ආරක්ෂාව සැප ඒගේම ආර්ථිකය පුතේ ගොඩනැවීමත් රජවරයගෙන් බලාපොරොත්තු වන. විශේෂම ආර්ථකය ගඩනැංවීමේ කියන කරනාව තවත්තිදිකර කියන්න පුළුවන් වාරිකරර්මාන්තු ගොඩනවා කෘෂකර්මාන්තය දියුණ කිරීම. ඒකත්වෙෙන්ම ගද ආර්ථික ගොඩනැවීම ද ොතනද පුතාට කියන්නන දෙදත් තියන පොඩක් දැන් විභාගවල ිපපුතේ රචන පස්සේ වට එහෙම උත්තර ලියද්දී. පුතාලා පිරිිතුරු ලියාද්දී. ජවරේගෙන් බලාපොත්තුන් සේවාවන්මගේ දේවල් ලහද්දි. පුතාල ලියානුන එකනෙකට වෙනස් ඒ සේවාවන් එහමත්තම් බලාපොරොත්තුූ රජවරේගේ වගකී ලියනොන එකනෙකට වෙනස්. ැ සමහර දරුව කරන වැරද්ධක්තමයි උත්තර පත්තරවල එකම කරුණ කොටස්වට බෙදල ලියනු. එහම ලකට ලුණ දෙන්න බෑ ලකුණ දෙන්න හැියවන්න හොද එකකරුණ තමයි දෙවිදියකට තියෙන්නේ. එහෙමුණ කියලා ලකුණු දෙකක් ලැබෙන්නඒක කරුණු ග ති ලකුණ තමයි දෙන්න පුළුවන්. අප දාරනයක් වශයෙන්ගත්ද මිකුවක් කිව කාරාව. රටක ආර්ථිකේ දියුණු කිරීම කියන කාර්ණාව ලියන ලියලා ආපහු දරක් කියන කෘෂිකර්මාන්තයේ දියුණු කිරීම තව තැක ියන සේවා වාරිකරර්මාන්තු ගොනැවනීම. එත එහෙම ලියන්න බැහෙම ලිවග ලක්කුණු දෙන්න බෑ. එකනෙකට වෙනස් පිරිතුරු පිළිතුර පරිපූර්ණ වන්නවා. දැ වාරිකරර්මාන්ත ගොනවා ක්‍රෂිකර්මාන්තයේ දියුණු කිරීම කියන කාරණාව තමයි අපි ආර්ථික. සංවර්ධනය තුළ සිද්ධ වෙන ඒ කාලේ. තිය නිසා මේ ඒක උපතර මතක තියාගනට. පස්සේ වෙනස් තමයි මේ වෙනස් කරුණලක් තමයි. අධ්‍යාත්මක දියුණුවට අශ්‍ය ආගමික පරිසර නිර්මාණය කිරීම. අන්න ඒකැපපුතේ වෙනස් කුණක් ඒ හරි. ඒක වෙනම කාරණවා. ඒස්සාර කරුණු ගියනකොට සැලකිල්නෙ පුතාල ලියන්නඕොන අලුත් කරුණු. එකන උත්තරයක වවිදධත්්‍යය එකම දේනෙමයි. පිළිතුටක් ලියද්ද අවශ්‍ය පරික්්චයට වෙන් කල්ලා එකනකට වෙනස්. ගුණාත්මක උත්තරයක් ලියන්නවඕන අපි ප්‍රශ්නොත්තර සාකච්චාරන මේ පාඩමසානහිත් අපි ඒවගේ විවාාග ප්‍රශ්න අපි අධ්‍යනය කරන සාකච්චා කරන රචා පශන ලියන හැිතුතතාට කියලදනවා. කොහොමද ලියන්න කියල සැලසුම් කරගන්න විදිියාප කියනවා. ඒවාගේ මෙිදිරයේදී පහුගේ විවාාග ප්‍රශ්නොත්තර අපි සාකච්චා කරනවා. ඒවා කොහොමද සලසුම් කල ලියන්නේ කියනක පිළිබඳව ප්‍රමාණ කල දැමක් අපි ලබාදන කටහිතු කරන. තර පුතාලට මේ පාඩම්මලාවට සම්බන්ධව හිටියයාම ඒ ගොඩත් දේවල් ැබෙන. කොට අඩු පාඩුවක් නොවන් ළමයෙක් සම්පූර්ණ විභාගයට සූදානම් කරන්නේ කොහොමද. ඉතිහාසේ තුළ ඉතිහාස විෂයට අදාල පාඩම ඉගෙනගන්න ඒ කොටස් කරගන්න කොහොමද. අපේ ඉගෙනගන්නන්නේ කොහොම දිගෙනගන්න ක්‍රමේද එවනෝද. මේ දෙන පුතාල කොඩක් අපේ දෙරන නාලිකාරහා මේ දැනුම ලබා දෙනවා. ඉති මේට සමහර දරුව ඉන්නවා අ කණ්ඩුවම ඇදිගෙනම සම්බන්ධයලා ඒ පිබඳ බොහොම අවදිය ඉන්න දොළපුතාල ක් ෑඇත පලලා අත්වලින් පවා ගුර පුත්තාල ඉන්නවා අපිට කතා කරන නේති. තිය නිසා මේ බොහොම හොඳ පාඩම්මාරාවක් හැම විශයකට අදාළව බොහොම ගෙදරඉඳගෙන නේති හන්න පුළුවන් එති එනිසා පුතාල මේමයිෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න නේද පුතාල යෝජනාහිම තිීරවනක් පුතාගේ අදහස්සීෙන වනක් ධාන පුළුව යටටින් නේද. තින් එවිලිුවද අපට දන්නුවන්න පුළුවන් යෝඩිප් නාලිකාට ග හම කමෙන්ට් ඉදිරිපත් කරන්න පුළුවන් ඒත් දිරිපත් කරන්න ඒවත් ලබාදෙන් හොඳයි දැම්පපුතය මේ ඒවාගේ අපි කිව රජවරයගෙන් බලලාපොරොත්තු වනු සේවවානතරින් එකක් ආරක්ෂාව තවකක්තමයි මිනිස්සුන්ගේ ආර්ථිකය රට ආර්ථකගේ ගොන්නඟීමට වශ්‍ය ඒ කටයතු සම්පාධනය කිරීමම් නැත්ත අප කියන්නේ වාරි කර්මාත කරන්නවා කෘෂකර්මාන්තය දියුණ කිරම් අනෙක් පැත්තෙන් මනිසුන්ගේ අධ්‍යාත්මක දියුණුවට ව ආගමික පරිසරය නිර්මාණය කිරීම. ඒ අධ්‍යාත්පක දියුණනට වශ ආගමි පරිසය කියන පපුත ඒ. ත් විදකින් ත්තොත් ර බද් ශාසනය දියුණ රින් බුදුසත් වන දියුණු කිරීම තමයි කියන් ඒක ගන්න පුළුව ඊනඟට වැැදගත් පාලක දේශපාන බලය ලංකාවේ විකාශනවීම හා සම්බන්ධ වැඩගත්ම පාලකින් හිීප දෙනෙක් ගැනයි පුතේ අප මේ අධ්‍යනය කරන්න යන්නේ දැන්. දේශපාන බලය විකාශන හා සම්බන්ධ වැදගත් පාලකින් කීප දෙනෙක් ගැනයි අපි ගෙන ගන්න අදැන්. පුතාල දන්න මේ සාමාන්‍යෙන් ඉතාම පැහැදිරිය පුතාල දන්න දෙයක්තමයි දැන් දේශපාන බලය දෙරේ රට ගඩනග නැති තන්දරය. දේශපාන බලය කියන කාරණාව එක සැරේම අපේ රටේ රජකම බිහිවන්න පිහිටුවන්නේ නෑ. ඒක ක්‍රමාණුකූල ක්‍රියාවල්ලික ප්‍රතිඵලයා. තොර හිදී අප ඉගෙන ගත්ත පූරර් රාජසම රාජ්‍යත්්‍යය විිහිවීමට පෙරකාලය. ට පස අපි දැන් කතා කරනු රාජ්‍යත්වය බිහිවෙන විදිිය. ඒද දැන් මොහත කර පෙරාපිකුව මේ පරුමකවරු හිටියාඒ පරුමකවරු රජකිරණාමයෙන් පවා හඳුන්වල තිබුණා. හොඳ මුදආරණය අපිකවා අර ඇඹුල්ලම්ඹබේ සෙල්ලිපිය. එහි දැක්කුණේ පොච්චනී රජ කියලා පරුමකවරේ ගැන ඒවගේ පපුේ තවසෙල්ලිපියක්තම ඒ වගේම කෑගල්ල යටහලෙන විහාර සෙල්ලිපිය කෑගල යටහාලෙන විහාර සෙල්ලිපිය ඒක දක්ව නවා දුහතර රජනමති පරුමකවරේ ගැන් යග නම්මකාද දහතර රජ ඔයි කාරණා පොඩ වැදගත් නපුතාල එක පොඩක් කියන්න ඇබුල් ලම්බේ ඇුල් ලම්බේ සෙල්ලිපේ දැක්ක වුුණේ ඇබුල් ලම්බේ සෙල්ලිපේ දැක්වෙන්නේ ඇුල්ලම්බේ සෙල්ලිපේ පුතේ දැක්වවෙන්නේ පොච්චනී රජය ප රජ කියල පරුමකවරයෙක් ගැන ඒ වගේම දුහතර රජ කියල පරමුමකරයෙක් ගැන දක්ක නො කෑගල්ල යටහලෙන විහාර සෙල්ලිපි දැම් මෙතන ැ පොච්චන රජයන අපිකු නැගරේ ප්‍රදේශ භාර පාලකයෙක් දුවතර රජකයනත් ඒ වගේ ඒ ප්‍රදේශ භාර හිටිය ්‍රූරය ප්‍රධානී දැ මෙතන වැදගත්ම වචන දෙක තව මෙන මේ වචන දෙක. රජ කියන වන දෙක. එත මේගේ ප්‍රභූරු ප්‍රධානන් හනුන්වන්න රජ කියන තනතුරු යොදාගත්ත. ඒ හරහාපි ඉගෙන ගන්නේ රාජච්්‍යය කියන තනතුරු අප රට තුළම ක්‍රමයිෙන් වර්ධනය වෙලා සංවර්ධනලා පැමිණි බව. තෙරෙනාද ඒ හැර හැර නැතුව මේ වෙන ටකින් පාටගනල්ලලා ලංකාව ඔන්න රජකම් පිහිටුවනො කියලා එහප හිටවල නෑ. තරාද එතර ඒ රාජච්‍යය ගොඩනගෙන කොටපුතේ එක ඉතාම තීරනාත්වක සදිස්ථාන කහිපයක් තිය වැදගත්වස්ථාකිපයක් ඒ තමයි දැන්මි කතා කරන්න හදන් එකයන්නේ රාජත්්‍යය හා සම්මාන්ධ වැදගත් පාලකවෝ ලංකාවේ රජකම කියන තනතුර සංවර්ධනය වන් ගොඩනගෙන් කාර්භාරයක් කරපු පාලකවු ඒ ඇතමයි ඒ රාජත්‍යය හා සම්මන්ධ ප්‍රබල පාලකය ත අපි මෙදනින් පස්සේ බලන්නේ අපේ රට ඒ රාජජත්‍යය පෝෂණය කර එය ගොඩන ගන්න මුළුණු පාලකයෝ කවුද කියර ඒ අයි අතරින් දාන පෙරේ පාලකය එක්තමයි අතීතයේ ලංකාවේ අනුරාධපුර යුගගේ ආරම්භක පාලකය පුතාල් දන්න අපේ රටේ අනුරාධපුර ආරම්භක පාලකයා නේද පණ්ඩුකාබය කුමාරය පණඩු කාබය කුමාරයගේ ඒ තිහාසකතා පුතා හල ඇති. පොඩි කාලි දනම් තාලිගෙනගන්නන අබා කුමාරය ගැන. අබා කුමාරය ද මාමන නමදනෙක් මරල රාජචත්‍ර පත්වන වීදය තාල අහලා ඇති දෙැ අපි දැන් උත්තරයක් ලියාත් දියහෙම අර දැ පුතාලගින් අහනවනේ දැන් විභාගවලදී ලංකාවේ දේශපාන බලය මතගත කිරීමේ ක්‍රියාවලීදී. එහම ඇත්තං මුල්කාලේ ලංකාවේ දේශපාන බලය හා සම්බන්ධ පණ්ඩුකාවරජුග ඉටු කාර්වාරය ගැන ප්‍රශ්යක් ඇවවාම ඒ වගේ වෙලාට පුත්තේ කවදාවත් අර පුතාල ලියන්නේයන්න එපා මේ පුතා කියන්නේ යන්න එපා මේ අබාකුමාලගේ කතාවල් ඒ මෙතනට කතන්දර වගේ ලියන්නේයන්න එපා ත ියන්නනොටස් ීපයක් තියෙනුන ඒකතමයි අප ඊට පස්ස මේ පඩුකාමේර තුමා ගැෙන කතා කරන්න හදන් පණඩුකායරතුමා විත රක් නෙමයි අපි රජුර ගණනාවක් එන්න පුතේ මේ දේශපාන බලය හා සම්බන්ධව කතා කරන්න. ඒ රජවරු පිළිබඳවතම අපි ඊරඟ දවස කතා කරන්න අපි මුලින්ම ඊරඟ දවස පටන්ගන කාගෙන්ද පණඩු කාවි රයිතුමාගේ ත පන්ඩු කාවේ රඇතුමාගේ පටන්ගරගර ඒ රජවරු දේශපාන බලය සංවිධානය කරන්න අපි රට දේශපානන් බලය ගොඩනගන්න දායක වුණු ආකාරය පිළිබඳව අප ළඟදවස අධ්‍යයනය කරන. ැ තාල මේ පානම මේ දක්වා. පුූර රාජ සමය පිළිබඳ කොටස්ටි හොද ේරුන්ගත්ත ඒවාම තවතවත් මේ බණන්න ඕන්නම් තා ියඩබම් නාලිකා හර නරම්බලා අශ්‍ය දේවල් තේරම්ගන්න අපි ඊළඟ තවසේහනම් අපි හම්බෙනවා පණ්ඩු කාබරතුමාගේ සිට ඒ රජුරු පිළිබඳ සාකච්ඡා කරන්න. එනම්පුත අපි සිරුදනාම ඊළඟ දවස හම්බයුම් එන සිරුදරාන්නටම අයිබං.